රටේ හැමෝටම හිසරදයක් වෙලා තිබ්බ විදුලි කප්පාදුණක් නැවතුණා. නමුත් විදුලි බිල් අහස උසට ඉහළ ගිහිල්ලා. ඉතින් මොකද්ද මේකට විසඳුම? විදුලි කප්පාදු ආපහු එන්නත් පුළුවන්. විදුලි බිල අඩු කරගන්නත් ඕනේ. ඉතින් අපි ඒකට තමයි ඉදිරිපත් කරන්නේ හයිබ්‍රිඩ් රෙඩි සොලියුෂන් එක. ඒ කියන්නේ බැටරි නැතුව බැටරි වලට සූදානම් කරපු හයිබ්‍රිඩ් රෙඩි සොලියුෂන් එක. ඒකෙදි කරන්නේ මොකද්ද කියන එක අපි අද සාකච්ඡා කරමු. අයිගුවන් මම ඩොක්ටර් අවන්ත ජේන්ස් සීඊඕ. ඇත්තටම අද අපි කතා කරන්න යන්නේ හයිබ්‍රිඩ් එනර්ජි සොලියුෂන්ස් ගැන. පහුගිය අවුරුද්ද පුරාවටම අපේ පාරිභෝගික විශාල වශයෙන් අපහසුතාවකට පත් වෙලා හිටියා මේ විදුලි කප්පාදුත් එක්ක. ඒත් එක්කම මේ අවුරුද්දේ මුල ඉඳන් ඇත්තටම විදුලි බිලේ වැඩි වීමත් එක්ක නැවතත් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් කෙසේ හෝ විදුලි කප්පාදු නැවතීම පිළිබඳව ගොඩක් ඒක හොඳ තත්ත්වයක්. ඒකට අපිට සූදානම් වෙනවට වැඩි දැන් අපි ඉදිරියට යන්න ඕනේ මේ විදුලි බිල වැඩිවීම පාලනය කරගන්න කොහොමද කියන කාරණියත් එක්ක. ඒත් එක්කම අපිට මෙතනදී වඩාත් හොඳම සුදුසුම තාක්ෂණ විසඳුම මොකක්ද කියන එක තෝරා ගැනීමේදී තාක්ෂණික ඉංජිනේරුමය විදිහට මේකට අවශ්‍ය දැනුවත් කිරීම කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේ හයිබ්‍රිඩ් එනර්ජි සොලියුෂන්ස් කියන්නේ මොනවද කියලා පැහැදිලි කිරීම හරහා අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපේ විදුලි ඉංජිනේරු අශේන්. අශේන් පොඩ්ඩක් අපිට කියන්න මේ හයිබ්‍රිඩ් සිස්ටම් එක මොකක්ද මේ පැත්තට තියෙන කොටිම කියනවා නම් හයිබ්‍රිඩ් සිස්ටම් එකක් කියන්නේ ඒ කියන්නේ ඕන්ග්‍රිඩ් සිස්ටම් එක ප්ලස් ඕෆ්ග්‍රිඩ් සිස්ටම් කියන එක දෙකම කම්බයින් කරලා තමයි අපිට හයිබ්‍රිඩ් සොලියුෂන් එක ලබා දෙන්න පුළුවන්. ඒ කියන්නේ අත්‍තරම කියනවා නම් ඕන්ග්‍රිඩ් සොලියුෂන් එකක අපි බලාපොරොත්තු වෙන්නේ අපේ විදුලි බිල 0 කරගන්න එක මූලිකව. ඒ කියන්නේ මේ විදුලි බිල කීයකින් විදුලි එකක මිල කීයක් වුණත් ඔයාගේ විදුලි බිල අඩු කරන එක තමයි ඕන්ග්‍රිඩ් සිස්ටම් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව net accounting කියන ගිවිසුම් ක්‍රමය යටතේ ගියාට පස්සේ අපිට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ විදුලිය තමන්ගේ නිවසේ මාසික විදුලි අවශ්‍යතාවයට විදුලිය ඉපදවගෙන ඊට අතිරික්ත විදුලිය ජාතිජාලයට අරවි කරලා ආදායමක් ලබා ගන්න. ඒක තමයි on-grid system එකක තියෙන මූලික පහසුකම්. ඒ කියන්නේ ඉෂාන් අශේන් අපිට පුළුවන්කම ලැබෙනවා on-grid system එකක තියෙන function වලට අමතරව විදුලි කප්පාදුවකදී තම අඛණ්ඩ විදුලිය පවත්වා ගෙන යාමට මේ හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එක උදව් වෙනවා. ඒ කියන්නේ ඒ ඉන්වර්ටර් දෙකක් පාවිච්චි නොකර තනි ඉන්වර්ටරකින් මේ කාර්යභාරය දෙකම කරගැනීමේ හැකියාව ඒ හරහා පාරිභෝගිකින් ලැබෙනවා. එතකොට මෙතනදී අපිට අර සාමාන්‍ය ඕෆ් ග්‍රිඩ් සිස්ටම් වලදී පාවිච්චි කරන වගේ චේන්ජ් ඕසේ පාවිච්චි කරන අවශ්‍ය වෙනවද මෙතනදී? එහෙම නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉන්වර්ටරේ තුලින් මේ චේන්ජින් ඕවර් කියන කෝල් එක සිද්ධ වෙනවා. එතකොට අපිට මෙතන ගත්තාම මේක තමයි ඇත්තටම මේ හයිබ්‍රිඩ් 5 කිලෝවොට් ඉන්වර්ටර් එකක් අපි මේ ස්ථාපනය කරලා තියෙන. එතකොට මේ ඉන්වර්ටර් එකේ තියෙන පහසුකම තමයි අපිට ඔන්ග්‍රිඩ් ඉන්වර්ටර් එකක් විදිහට මේක ස්ථාපනය කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඔන්ග්‍රිඩ් ඉන්වර්ටර් එකක් විදිහට මේක ස්ථාපනය කරලා බැටරි රෙඩි කියන මෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බැටරි රෙඩි මෝඩ් එක කියලා කියන්නේ ඉන්වර්ටර් එක සවි කරනවා, ජාතික ජාලත් එක්ක සම්බන්ධ කරනවා. නමුත් බැටරියක් සම්බන්ධ කරන්නේ නැහැ. අපිට ඒ හරහා මූලික ආයෝජනය අපිට අංශ ප්‍රමාණයකට පාලනය කරගෙන යන්න හැකියාව ලැබෙනවා. එතකොට අපි අංශ කාලයක් ගිහිල්ලා ඉදිරියට දැනට විදුලි කප්පාදු නැහැ. නමුත් ඉදිරියේදී විදුලි කප්පාදු ආවොත් එහෙම අපිට අනිවාර්යෙන් මේකට කොහොමත් සරලව බැටරියක් සම්බන්ධ කරගෙන යන්න විතරයි අවශ්‍ය වෙන්නේ. එතනදී අපිට ලිතියම් හෝ ලෙඩ් ඇසිඩ් බැටරිය අපිට මේක සම්බන්ධ කරගෙන යන්න හැකියාව තියෙනවා. එතකොට අපෙන් මේ මොකද මේ සම්බන්ධ වෙන බැටරිය ලිතියම් බැටරිය තමයි අපි දැන් සම්බන්ධ කරලා තියෙන්නේ. මේක ධාරිතාවය 7.2 kilowatt වෙනවා. එතකොට මේකේ ampere hours 150 ampere hours and 48 volt තමයි අපි. ඒ කියන්නේ kilowatt 7.2ක ස්ථා බැටරි කියන්නේ බල ශක්තිය ගබඩා කරන්න පුළුවන් ඉන්වර්ටර් බැටරියක් අපි සවි කරලා තියෙන්නේ. මේ බැටරිය ලිතියම් බැටරිය. එතකොට මේක සාමාන්‍යයෙන් life time එක අවුරුදු කීයක් වගේ පාවිච්චි කරන්න පුළුවන් කියලා මේකේ 6000 life cycles තියෙනවා. එතකොට අපිට මේක අවුරුදු 15,000ක් වගේ කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම ගොඩක් අර ලෙඩ් ඇසිඩ් බැටරියට සාපේක්ෂව බොහොම දීර්ඝ ආයු කාලයක් තියෙනවා. ඉතින් මේ බැටරිය අපිට ඇත්තටම මේ හයිබ්‍රිඩ් සිස්ටම් එකකදී බැටරිය පාවිච්චි වෙන්නේ බොහොම කලාතුරකින් විදුලි කප්පාදුවක විතරයි. ඒ නිසා අපිට මේ බැටරිය දීර්ඝ ආයු කාලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඔබ බැටරියක් ඕෆ් ග්‍රිඩ් සිස්ටම් එකක් විදිහට සම්බන්ධ කරොත් ඒක දවස ගානේ චාර්ජ් ඩිස්චාර්ජ් වෙනවා. ඒ කියන්නේ දවසකට එක සයිකල් එකක් ආව වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එහෙම කරොත් එහෙම මේක ආයු කාලය
පිටවැඩිය අඩු වීමේ හැකියාවක් තියෙනවා. මොකද අපි සයිකල් සංඛ්‍යාවෙන් තමයි බැටරිය ආයු කාලය දහස් කරන්නේ. එතකොට ඒ අනුව මේ ලිතියම් ෆෙරෝපොස්ෆේට් කියන තාක්ෂණිකන බැටරියුත් එක්ක අපිට මේ හයිබ්‍රිඩ් 5 කිලෝවොට් ඉන්වර්ට් එකක් සම්බන්ධ කරගෙන ඉන්න තුලින් අපිට මේ පද්ධතිය සම්පූර්ණ බල ශක්ති විසඳුමක් විදිහට ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඩෙල්ටාසිට් වගේ බැටරි පාවිච්චි කරලා එහෙම නැත්නම් ඕෆ් ග්‍රිඩ් ඉන්වර්ටර්ස් පාවිච්චි කරලා අධිකරණ වේගකරණ ව්‍යාපෘතියකට වැඩිය බොහොම රිලයබල්, ඒ කියන්නේ ගැටළු අඩු, ෆෝල්ට්ස් අඩු පද්ධතියක් අපිට ක්‍රියාත්මක ස්ථාපනය කරගෙන මේ හැකියාව ලැබෙනවා. ඒක තමයි මේ හයිබ්‍රිඩ් වලදී විශේෂත. එතකොට අශේන් මේ පද්ධතිය අපිට දුරස්ථව නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවද? ඔව්. ඒ කියන්නේ අපිට ඔන්ලි සිස්ටම්ස් වගේම IP සිස්ටම් එකේ ඔන්ලයින් මොනිටරින් තියෙනවා. ඒ කියන්නේ මේක අපිට මේ බලශක්තිය වමාම සියල්ලම මේ Wi-Fi device එක හරහා අපිට දුරස්ථව කියන්නේ ෆෝන් එකකින් හරි එහෙම නැත්නම් ලැප්ටොප් එකකින් අපිට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඇත්තටම මේ මේක තමයි ඇත්තටම මේක ඉලෙක්ට්‍රිකල් පැනල් එකකින් විදිහට කරන්නේ. මෙතන මොනවාද අපි බේසිකලි සම්බන්ධ කරලා තියෙන්නේ? අපි මෙතන කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ? එතකොට අපි කියන්නේ පැනල්ස් වලින් එන සර්ජ් එකක් ආරක්ෂා කරන් DC ස්පීඩ් යොදා ගන්නවා. ඊට පස්සේ AC පැත්තෙන් එන සර්ජ් එක මේ ආවරණය කරන AC SPD යොදා ගන්නවා. ඊට අමතරව අපි බ්‍රේකර්ස් AC බ්‍රේකර්ස් DC බ්‍රේකර්ස් මෙතන යොදා ගන්නවා. එතකොට අශේන් මේ විදිහට ගත්තාම මේක ඇත්තටම සුනිද්ද බල ශක්ති අධිකාරියෙන් අනුමත කරපු පද්ධතියක් මේ අපි සවි කරලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය මේ අත්‍ය මේ ප්‍රදේශය ගත්තාම ලිකෝ ප්‍රදේශයක් ලිකෝ බල ප්‍රදේශයක්. ඒ ආයතනයේ අනුමැතිය අතුව තමයි මේ ස්ථාපනය සිද්ධ කරන්නේ නේද? එතකොට ඒ හරහා ඇත්තටම අපිට අපේ පාර්ගෝගයන්ට දැනට තියෙන විදුලි බිල අර්බුදයෙන් වගේම අපිට දැනට නැති වුණත් ඉදිරියේදී පැමිණිය හැකි ඕ විදුලි කප්පාදුවකින් වුණත් අපිට එන්නත සාමාන්‍ය එදිනදා වෙන්න පුළුවන් විදුලි බිඳ වැටීමකින් වුණත් නිදසුන් ආරක්ෂා කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ බැකප් පද්ධතිය හරහා කොච්චර වගේ උපකරණ පාවිච්චි කරන්න පුළුවන්ද? තව කට්ටේකදී නැත්නම් පවර් ෆේලියර් එකද? उपकरण फ्रिज कंप्यूटर सीसीटीवी इवानी उपकरण अपने मुझे भावित करें सामान्य उपकरण अपने भावित करें अभी बैटरी के तीन विशेषत्व एक किलोवाट हतक अभी बल स्टोरेज का तीन नहीं सर ඉතින් එතනදී අපි අපිට මේ බැටරිය වෙනුවට අපිට අවශ්‍ය නම් ඊට වැඩි අනුදාරිතාවයෙන් උත් බැටරි භාවිත කරන්න පුළුවන් ආයෝජනය අපිට ලක්ෂ්‍ය ප්‍රමාණයක අනුකර ගැනීමට අවශ්‍ය නිසා ඉතින් ඇත්තටම අපි යෝජනා කරන්නේ මේ තියෙන තත්ත්වය යටතේ අපේ පාර්ගෝගීන්ට හයිබ්‍රිඩ් රෙඩි කියන සොලියුෂන් එකට යන්න කියන එක. ඒ කියන්නේ හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් එක්ක ඔන් ග්‍රිඩ් සිස්ටම් එකක් කරගන්න මේ වෙලාවට. මොකද මේ වෙලාව මේ මොහොතේ අපිට විදුලි කප්පාදු නැහැ. අපිට විදුලි කප්පාදු වෙයි කියන බලාපොරොත්තුව තියෙන්න පුළුවන්. නමුත් ඒකට අපි දැනට බැටරියක් යොදාගෙන ඉන්න තොරව අපිට පුළුවන් හයිබ්‍රිඩ් රෙඩි සිස්ටම් එකක් කරගන්න. ඒක අපිට ලක්ෂ 20ක වගේ සීමාවයි අපිට සම්පූර්ණ කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ පද්ධතියම අපිට වැඩි දියුණු කරගන්න පුළුවන් බැටරියක් සම්බන්ධ කරගෙන ඒක බොහොම සරලව පැය කීපයක වැඩක් ඇතුළ පැයක වගේ කාලයක් ඇතුළ බැටරියක් අපි සවි කරන්න පුළුවන්. ඒ බැටරිය සවි කරගත්ත කියලා කියන්නේ අපිට මේක සම්පූර්ණ කම්ප්ලීට් හයිබ්‍රිඩ් සොලියුෂන් එකක් බවට පත් වෙනවා. ඉතින් ඒ හරහා අපේ පාර්ගෝගිකෙන්න පුළුවන් කොටට ලැබෙනවා පුළුවන් හැකියාව ලැබෙනවා. මේ පද්ධතියෙන් විදුලි බිල් ආවරණය කරගන්න පුළුවන්, විදුලි බිඳ වැටීමෙන් නිවස ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම අමතර විදුලි ජාතිකාලයට අලෙවි කරලා මාසිකව යම් කිසි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැනට ගෙවීම් පැත්තෙන් ගත්තාම ඒකකයක් සඳහා රුපියල් 34ක මුදලක් ගෙවනවා. සාමාන්‍යයෙන් මේ අපි යොදලා තියෙන 5 කිලෝවොට් කියන පද්ධතිය මේ පද්ධතිය හරහා මාසිකව ආවම් වශයෙන් ගෙයකට 500ක් නිෂ්පාදනය වෙනවා. අපි ඒකක 300ක් පාවිච්චි කරලා 200ක් ජාතිකාලයට අලෙවි කරොත් එහෙම අපිට රුපියල් 7000ක් 8000ක් වගේ මාසික ආදායමක් ලබා ගැනීම හැකියාව ලැබෙනවා මේ පද්ධතියත් එක්ක කියලා. ඒක තමයි අපේ හඳුන්වා දීම. ඔකට පුළුවන් මේ පද්ධතිය ගැන තවදුරටත් විස්තර දැනගන්න
අපේ පාරිභෝගිකෙන් පාරිභෝගික දුරකථන අංකයට සම්බන්ධ වෙන්න හොට්ලයින් එක +7 8 11 11 611 අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ජෙන්ස පාටික් වෙබ්සයිට් එකට ගිහිල්ලා විස්තරව දැනගන්න පුළුවන්. හොඳම දේ අපේ නියෝජිතයෙක් ඔකට්ටියගේ නිවසට ගෙන්නගෙන නිවස පරීක්ෂා කරලා වහලේ පරීක්ෂා කරලා ඔකට්ටියගේ විදුලි බිල් පරීක්ෂා කරලා වඩා සුදුසු විසඳුම මොකක්ද කියලා තෝරගෙන විදුලි සෝර කරන කැපැසිටි එක තෝරගෙන ඊට අදාළව කොටේෂන් එකක් ගන්න. ඒ හරහා ගන්න පුළුවන් දැන් මේ තියෙන විදුලි අරමුදෙන් 100% නිදහස් වෙන්න ඊට පස්සේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. හරි බොහොම ස්තුතියි.